අපේ නුවර අත්තම්ම හදන බතු මෝජුව ගෙදර ඉන්න ගමන් ට්‍රයි කරන්න හිතනවා. ළඟම ඉන නත්තලට කෑම මේසෙට එකතු කරගන්න පිළිවන් රසවත් ව්‍යංජනයක් හදලා ඕගොල්ලෝ ට්‍රයි එකක් දීලා බලන්න. හරිම ලේසි වැඩ. මුලින්ම බටු ග්‍රෑම් 500ක් හීනියට කපාගෙන ලුණු කහ අත ගාලා දුබුරු පැහැය වෙන තුරු හොඳින් බැද ගන්න. අවු මිරිස් සහ රතු ලුණු හොඳින් හෝදලා හිත මාත්තු කරලා මිරිස් කරල පිහිටුඩකින් පොඩි කට් එකක් දාලා තෙලට දාපු ගමන් ඉවතට ගන්න. මොකද වැඩිය බැදුනම මිරිස් වල සහ රතු ලුණු වල වර්ණය වෙනස් වෙනවා. නැව් වම්බුටු ග්‍රෑම් 500යි වියලි මිදි ග්‍රෑම් 50යි රතින්දි ග්‍රෑම් 50යි කැලි මිරිස් මේසෑන්දි 1යි සීනි මේසෑන්දි 1යි ලුණු තේහෙන්දි භාගයයි විනාකිරි කෝප්ප භාගයයි හොඳින් අඹරාගත් අබ තේහෙන්දි භාගයයි සුදු ලුණු ගෙඩි භාගයයි උගුරු අඟලක පමණ කෑල්ල හීම් මිරිස් කරල් 15ක් හෝ 10ක් රතු ලුණු ගෙඩි 10ක් හෝ 15ක් සුදු ලුණු සහ ඉඟුරු හීනියට කපලා ගලේ අඹර ගන්නත් පුළුවන්. එහෙමත් නැත්නම් වංගෙඩියක දාලා කොටලා ඒට අඹරාගත් අබත් එක් කරලා පේස්ට් එකක් හැටියට හදාගන්න. ඇතිලියක් ලිපේ තියලා රත් උණෙන් පස්සේ විනාකිරි දාලා හොඳින් හැඳි ගාලා විනාකිරි රත් වූ වහාම පේස්ට් එක එකතු කරලා මදගින්නේ හොඳින් කලවම් කරන්න. පසුව ක්‍රමයෙන් මිරිස් කුඩු, සීනි, ලුණු, වියලි මිදි, හීනියට කපාගත් රතින්දි එකතු කරලා පේස්ට් එකක් හැටියට තික් වෙනතුරු හැඳි ගාමින් මේ ලිපේ උයා ගන්නට අවශ්‍යයි. මේ සඳහා මද ගින්නක් පාවිච්චි කරන්නට අවශ්‍යයි. බදගත් වම්බොටු, රතු ලුණු, අවු මිරිස් හොඳට කලවම් කරන්නට අවශ්‍යයි. ඉන්පසුව කෑම මේසයට පිළිගන්වන්න ඔබට පුළුවන්කම තියෙනවා. කාල බලනම රස කියන්න මේ මෝජුව නම් පට්ටෑ.